මහ බෝසත්තමේ කිං කුසල ගවේසී වෙයි. එකල සමස්ත ලෝකේහි අරූප සමවතින් එපිට වෙනත් විමුක්තියක් පිළිබඳ හැඟීමක්වත් දන්නා කෙනෙක් නොසිටියහ. එහෙත් අප බෝසත් සමිඳුගේ අදහස වූයේ ඒ සෑම සමවතක්ම උපතදී උපතක් ලබා දී අවසන් වන බවය. ඉපදීම යන්තාක් ඇද්ද ඒ තාක්ම දුක හටා ගන්නා බවත්, ඉපදීම කොතැනක සිදුවුවද එය විසඳුමක් නොවන බවත් උන්වහන්සේ තේරුම් ගෙන තිබුණි. සෑම උපතක්ම අවියෝජනීය වශයෙන් මරණය හා බැඳී ඇත. අන්තිමේදී ඔහුට වැටහි ගියේ බාහිර කිසිදු පුද්ගලයෙකුගෙන් තමා සොයන විසඳුම් නොලැබෙන බවයි. හේ තෙමේම කිසියම් මගක් සොයා යන්නට අදිටන් කරගත්තේය. මහණෙනි, කිං කුසල ගවේසි, එනම් කුසල් නම් කිම යැයි සොයන්නෙක්ව අනුත්තර වූ උතුම් ශාන්තිය වූ අමා නිවන සොයමින් මගදේහි වනගිරි හරහා අනුක්‍රමයෙන් චාරිකාවෙහි හැසිරෙන්නෙමි. උරුවේල දනව්වෙහි සේනානි නියම්ගමට පැමිණියමි. සැබවින්ම එය රමණීය බිම් පෙදසකි. වනගොමුද සිත් කළුයි. නදිය දෙපස පුළුල් සුදුවැලි තලා සොඳුරු තොට ඇති. මැණික් කඳක් සදිසි විමන නීල සීත සිලාලාරාගෙන් ගලා බසිනා. නේරංජනා නදියද සිත් කළුය. අවට ගොදුරු ගම්ය. එය දුටු කල්හි මහණෙනි මට හිතුනේ මෙසේය. රමණීය බිම් පෙදසක්. ඒකාන්තයෙන්ම බෞදුකින් මිදුණු කැමති කුලපුත්‍රයෙකුට පදන් වීරිය සඳහා මේ පෙදෙස අගනේය යයි කියලාය. එකල්හි මහණෙනි මම එහිම හුන්නෙමි. බෝසත් ශ්‍රමණ තෙමේ අත්ති කිලමතානු යෝගී අන්තයට වැටෙයි. ලෝකයේ සියලු දෙනා විමුක්තිය සොයා නොයයි. විමුක්තිය සොයන්නෝ ස්වල්පයකි. ඒ ස්වල්ප දෙනා පවා තමන්ට මඟ කියන්නට කෙනෙකු නැති විට අතරමං වී යති. නොයෙක් දිට්ටි මතවාදයන්ට ගොදුරු වෙති. එසේත් නැතිනම් විමුක්තිය සෙවීමේ ව්‍යායාමය අතහැර කලින් සිටි තැනටම හැරී යති. බෝසත් ශ්‍රමණ තෙමේත් විමුක්තිය සොයා අභිනික්මන් කළේ යා යුතු දිශාවක්, සිටිය යුතු තැනක්, හමු විය යුතු පුද්ගලයෙක්, ඇසිය යුතු දහමක් ආදී කිසිවක්ම නොදැනය. අවසානයේ උන්වහන්සේගේ නැවතුම වූයේ එකල විමුක්තිය සොයන්නවුන්ගේ සම්භාවනාවට ලක්ව තිබූ උත්කෘෂ්ට ප්‍රතිපදාවයයි පැසසුම් ලද අත්තකිලමතානු යෝගයයි. නේරංජා නදී අසබඩ වනගොමුවත් කඳුගැටයත් උන්වහන්සේගේ නවාතන විය. නිල් අහස්තලය කුටියෙහි පියස්ස විය. සිරුරට කටෝර දුක් දෙමින් තපස්චරියාවෙහි උග්‍ර ලෙස යෙදෙන්නට හේ තීරණය කළේය. පසු කලෙක අප භාග්‍යවතුන් වහන්සේ සංසාර විමුක්තිය සොයා වෙහෙසුණු අයුරු අග්‍රශාවකු සාරිපුත්ත මහරහතුන් වහන්සේට මෙසේ වදාළ. සාරිපුත්ත, එකල මා හැසිරුණේ චතුරංග සමන්නාගත වීරයකින්. ඒ කවර දෙයත් ලොව තපස් කරන්නවුන් අතර අතිශය උග්‍ර වූ තපස් කළෙමි. රූක්ෂ තපස් කරන්නවුන් අතර අතිශය රූක්ෂ වූ තපස් කළෙමි. පව පිළිකුල් කරන්නවුන් අතර අතිශය උග්‍ර ලෙස පව පිළිකුල් කළෙමි. දැඩි හුදකලාවෙහි වසන්නවුන් අතර අතිශය බරපතල හුදකලාවෙහි විසුවෙමි. එකල මාගේ තපස මෙසේය. මම එකල වස්ත්‍ර රහිතව නග්නව තපස් කළෙමි. යහපත් සිරිත් අත්හලෙමි. මල පහ කොට අතින් පිස දැමුවෙමි. ස්වාමීනි, දන් පිළිගන්නට වඩින්න කීවොත්, සිටින්ට කීවොත් නොපිළිගතිමි. මා උදෙසා පිසූ දෙය නොපිළිගතිමි. දනට ඇරයුම් නොපිළිගතිමි. හැලියේ උඩින් ගෙන බෙදූ දෙය නොපිළිගතිමි. දඬුවැට අතර සිට බෙදූ දෙය නොපිළිගතිමි. මොහොල් අතර සිට බෙදූ දෙය නොපිළිගතිමි. දෙදෙනෙකු අතර සිට බෙදූ දෙය නොපිළිගතිමි. ගැබිනිය බෙදූ දෙය නොපිළිගතිමි. දරුවාට කිරිපවන්නිය බෙදූ දෙය නොපිළිගතිමි. පුරුෂයා වෙත ගිය ස්ත්‍රිය බෙදූ දෙය නොපිළිගතිමි. සම්මාදමින් සැකසූ දෙය නොපිළිගතිමි. සුනකයෙකු අසලදී ඔහුට නොදී බෙදූ දෙය නොපිළිගතිමි. මැස්සන් කැටිව හැසිරෙන තැන බෙදූ දෙය නොපිළිගතිමි. මත්ස්‍ය මාංශ සුරාමේර
ලෝණ සෝවිරක නොබීමි. එක් ගෙයකින් ලත් එක්ම පිඩක්කින් යපුනෙමි. ගෙවල් දෙකකින් ලත් පිඩු දෙකකින් යපුනෙමි. ගෙවල් හතකින් ලත් පිඩු හතකින් යපුනෙමි. කුඩා බත් කැටියකින් යපුනෙමි. කුඩා බත් කැටි දෙකකින් කුඩා බත් කැටි හතකින් ආදියෙන් යපුනෙමි. දිනකට එක් වේලකින් යපුනෙමි. දෙදිනකට එක් වේලකින් යපුනෙමි. හත් දිනකට එක් වේලකින් යපුනෙමි. මෙසේ ආහාර ගැනීමේ වාර ගණන සීමා කෙලෙමි. අමු පලා හා අමු පලා වැළඳෙමි. ඌරු හැල් හෝ වැළඳෙමි. මුල් කැබලි රුක් මැලියම් දංකොඩ පුන්නක්කු තනකොළ වැළඳෙමි. ගොම වැළඳෙමි. වනේ අලගෙඩි වැළඳෙමි. රුකකින් වට්ටුණු ගෙඩි අහුලා වැළඳෙමි. ඒ මම හනවැහැරි පෙරවුයෙමි. රෙදි කැබලි එක්කොට මැසුවත් පෙරවුයෙමි. මිනි එතු රෙදි, විසිකල රෙදි, රුක් පතුරු, නියඳ වැහැරි, ලී පතුරු, මිනිස් කැසින් වියන ලද කම්බෙලි, අස්ලොමින් වියන ලද කම්බෙලි, බකමූණු පියාපත් ආදියෙන් කළ වැහැරි ආදිය පෙරවුයෙමි. මම කෙස් රැවුල් අතින් උදුරා දැමුවෙමි. නැවත නැවතත් ඒ කිරීමෙහි යෙදී සිටියෙමි. උක්කුටියෙන් පැන පැන ගියෙමි. ආසන පිළිකෙව් කෙලෙමි. උක්කුටියෙන් සිටියෙමි. උක්කුටියෙන් සිට වීරිය කළෙමි. කටු ගැසූ පුවරුවෙහි සිටගෙන සිටියෙමි. සැතපුනෙමි. උදෑසනත් දහවලත් හවසත් දියෙහි බැස සිටියෙමි. සාරිපුත්ත මෙබඳු අනේක ප්‍රකාර ලෙස සිරුරට දුක් දෙමින් තවමින් පෙළමින් නැවත නැවතත් එහිම යෙදී වාසය කළෙමි. සාරිපුත්ත, මෙය මාගේ දැඩි උග්‍ර තපස්චර්යාවයි. එකල මාගේ රූක්ෂ තපස මෙයයි. මේ කයෙහි කුණු තට්ටු බැඳී වසර ගණන් තිබුණේය. ඒවා කයෙහි බැඳී පතුරු සෑදී තිබුණේ. වසර ගණන් පැරණි කුණු පතුරු මතුවී ගිය කය දිසූයේ කළු පැහැන් යුතු තිඹිරි කණුවක් සේය. එකල මාගේ කය පුරා දුහුවිලි කුණු තට්ටු බැඳී පතුරු ගැසී ඇලී තිබූ නමුත්, අහෝ, මේ සිරුර බැඳී ඇති කුණු තට්ටු අතින් පිරිමැද ඉවත් කරන්න නැත්නම්, කවුරු හෝ අවුත් අතින් අතුල්ලා මෙය ඉවත් කරන්න නැත්නම් කොතරම් හොඳද යන සිතුවිලි මාත්‍රයක් මා සිතෙහි නොහට ගත්තේය. සාරිපුත්ත, මාගේ රූක්ෂ තපසමයයි. එකල මාසතුව පව කෙරෙහි පිළිකුල තිබුණේ මෙසේය. මාගේ කිසිදු ඉරියවකින් කුඩාම ප්‍රාණියෙකුට හෝ හිංසාවක් නොවේවා යැයි දැඩි අවධානයෙන් යුතුව මම පෙරට ඇවිද ගියෙමි. ආපසු හැරී ආවෙමි. කුඩා දියපින්දුව බවා ප්‍රාණියෙක් යන හැඟීමක් එකල මා තුළ තිබුණි. ඒ දියබිඳු ප්‍රාණියා වැරදි තැනකට දැමීමෙන් විනාශ නොකරන්නෙක් වෙම්වා යැයි සිතුවෙමි. සාරිපුත්ත, එකල මා පව පිළිකුල කොට තපස් රැකේ ඔය අයුරුනි. මා හුදකලා බවෙහි කොතරම් බරපතල ලෙස ගැඹුරට ගියේ දෙයයි සිතාගත හැකිය. එකල සාරිපුත්ත, මම වනයට ගොස් වන අභ්‍යන්තරයටම පිවිසියමි. ඉදි යම් විටක ගොපල්ලෙකු හෝ පාංශුපාලකයෙකු හෝ දරකපන්නෙකු හෝ වන රකින්නෙකු හෝ මට පෙනුනහොත්, එසනින්ම මම ඒ වනපෙත මගහැර අන්වනයකට පලා ගියමි. ඒ වනගොමුවෙන් අන්වනගොමුවකට පලා ගියමි. නිම්නයකින් නිම්නයකට, කඳුගැටයකින් කඳුගැටයකට පලා ගියමි. ඔවුහු මා නොදැකීවා, මම්ද ඔවු නොදැකීවා යන හැඟීම එකල මා සිතෙහි බැසගෙන පිහිටා තිබුණේය. සාරිපුත්ත, එකල මා වනයෙහි තනිව හැසිරෙන මුවෙකු බඳුය. සාරිපුත්ත, දුෂ්කර ක්‍රියා කළ ඒ කාලයේ මා ආහාර ගත්තේ මෙසේය. ගවයන් හා ගොපල්ලන් ගවගාලෙන් නික්ම ගිය පසු මම ගවගාලට ගියමි. මෞකිරි බොන්නට ආ වසුපෙටියන් ගොම දැමූ තැනට ගියමි. ගොස් දෙදනත් දෙවැලමිටත් බිම ඇන ඒ ගොම කමි. ඒ රූක්ෂ තපස්චාරියාව නම් සාමාන්‍ය මිනිසෙකුට සිතින් සිතාගත නොහැකිය. ආහාරය පිළිබඳ සිතෙහි ඇති ඇල්ම දුරු කරනවස් මෙවැනි ඉතා දුෂ්කර වූ රූක්ෂ වූ ආහාර පවා අනුගමනය අනුභව කිරීමට කිරීමේ දුෂ්කර ක්‍රියාව
ක්‍රියාවට අයිතිව තිබුණේය. දුෂ්කර ක්‍රියාව ලෙස එකල සම්මත වූ යමක් තිබුණේද ඒ සියල්ල බරපතල ලෙස කිරීමට අප මහබෝසත් සමිඳු පෙළඹුණේ ඔහු තුල තිබූ දැඩි වීරියත් දුකින් නිදහස් වීමේ තද ඕනෑකමත්ම නිසාමය. ඒ කාලයේ මම භයානක වනාන්තරවල වාසය කළෙමි. ඒ වනයේ ඇතුළටම පිවිසෙමි. ඒ වනයේ ඇති අද්භූත බව කතරම්ද කීවොත් ජීවිතයට ඇල්ම ඇති යමෙක් ඒ වනයේට පිවිසියොත් බොහෝ සෙයින් තැතිගෙන ඇඟ කිලිපොලා ලොමු ඩැහැගෙනි. එකල සීත ඍතුවේහි හිම වැටෙන රැයෙහි පවා ඒ වනයේ මා එලිමහනේ සිටියේ නිරුවතින්ය. දැඩි ලෙස පායන කාලයේ නිමා වෙද්දීත් ඒ වනයේ රැ එලිමහනේ මාගත ගත කළේ නිරුවතින්ය. එකල සාරිපුත්ත පෙර නොයසූ විරු අසිරිමත් ගාථාවක් මට වැටහි ගියේය. පිරිසිදු දිවියක් පතනා මුනුවරයෙකු ලෙස මම දහවල අවුවේ වියලී රයවන උණුසුමින් තැවී ශීත රස්නේ වලක ගන්නට වතක් නොගෙන නිරුවතින්ම පහරකමින් සීතලෙන්ද ගින්නක උණුසුම නොගතිමි. සාරිපුත්ත එකල මා අමු සොහනේ සැතපී සිටියේ මිනි හිස්කබලක් මත හිස තබාය. එසේ සැතපී සිටින මා වෙත ගොපලු දරුවෝ පැමිණෙත්. ඔවුහු මා වෙත කරා ඇවිත් කෙල ගසයි. ඇතැම් විට මා සිරුවට මුත්‍රා කරයි, පස් විසුරුවයි, කන්සි උදුරට ඉරටු පවා ගහයි. එකාලි සාරිපුත්ත ඔවුන්ට මම කිසිවක් නොකීවෙමි. මා තුළ ඔවුන් කෙරෙහි තරහ සිතක් නොහට ගත්තේය. සාරිපුත්ත එකල මා තුළ තිබූ උපේක්ෂාව මෙයයි. සාරිපුත්ත ඇතැම් මහණ බමුණන් කියා සිටියේ අනුභව කරන ආහාරයෙන් සත්වයා පිරිසිදු වන බවය. අපි මසං ගෙඩි වලින් පමණක් යැපෙමු යයි ප්‍රතිඥා දෙන ඔවුහු මසං ගෙඩි කති, මසං පිටි, මසං කැලතු ආදී දේ අනුභව කරති. මසං වලින් තනු නොයෙක් ආහාර බුදිති. ඒ නමුදු සාරිපුත්ත එකල මා දවසකට ආහාරය ගත්තේ එකලම මසං ගෙඩියකි. සාරිපුත්ත ඔබට මෙසේ හිතන්න පුළුවන්, එකල මසං ගෙඩි තිබෙන්නට විශාල මසං ගෙඩි තිබෙන්නට ඇත කියාය. එසේ නොසිතිය යුතුයි. එකල මසං ගෙඩිත් මෙකල පමණමය. සාරිපුත්ත එකල මම දවසකට ආහාරය වැළඳුවේ එකම මුං ඇටයයි, නැත්නම් එක තල ඇටයයි, නැත්නම් එක සහල් ඇටයයි. එකල තිබූ මුං ඇට, තල ඇට, සහල් ඇටත් මෙකල පමණමය. එකල දවසේ ආහාරය පිණිස එකම මසං ගෙඩියක්, මුං ඇටයක්, තල ඇටයක්, සහල් ඇටයක් වැනි දෙයක් ගැනීම හේතුවෙන් මේ කය වඩාත් කුෂ වී ගියේය. ආසීතික නැමැති වේවැල් පුරුක්සෙයින්, කළුවැල් පුරුක්සෙයින් මේ අත්පා පෙනුනේය. ඔටුවෙකුගේ පියවර සෙයින් තට්ටම පෙනුනේය. ලොකු ඇට ඇමිනු නවගුණ වැලක් සෙයින් කොඳු ඇට පෙළ පෙනුනේය. අල්ප ආහාර බව හේතුවෙන් කොඳු ඇට පෙළ උස්ව පහත්ව නැමී ගියේය. දිරාගිය ශාලාවක පරාලෙහින් ඉල ඇට මතු වී පෙනුනේය. ලිං පතුලක දිස්වන දිය තාරුකාසෙන් නෙත් යුග ඇතුළට තිබුණේය. අවුවේ දමා හැකිලිය ගිය ලබු ගෙඩියක් සෙයින් හිස හැකිලී තිබුණේය. එකල සාරිපුත්ත මේ කුසෙහි සම මා අතින් පිරිමදින විට පිටකොන්ද අතර දැනුනේය. පිටකොන්ද පිරිමදින විට කුසෙහි හම අතර දැනුනේය. අල්පාහාර හේතුවෙන් කොඳුවැට කුසෙහි හමටත්, කුසෙහි හම කොඳුවැට වලටත් ඇලී තිබුණේය. මල හෝ මුත්‍රා හෝ පහ කරන්න පහත් වූ විට එතනම මා යටිකුරුව ඇද වැටුනේය. සිරුර අස්වැසීමට අතින් පිරිමැදහොත් දිරාගිය ලොම් ගිලෙහි අතට ආවේය. මා විසින් අල්පාහාර ගත් බව මෙබඳුය. එසේ දුෂ්කර ක්‍රියා කරන අවධියේදී දැඩි වීර ඇතිකර ගැනීම පිළිබඳව සිත සිතා සිටියෙහින් බෝසතුන් වහන්සේට අසිරිමත් උපමා වැටහුණේය. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ අවධියේ වැටහුණු උපමා පිළිබඳ පසු කලක නිගණ්ඨ පුත්‍ර සච්චකට වදාළේ මෙසේය.
භාග්‍යවතුන් වහන්සේ ඔහු ඇමතුවේ අග්ගිවෙස්සන යන නමිනි. එය සාමාන්‍යයෙන් ගිනි පුදන්නන්ට කියන නමකි. අග්ගිවෙස්සන ගිනි උපදවන්නට ඕනෑකම ඇති පුරුෂයෙක් සිටි. ඒ ගිනි ගානා දණ්ඩක්ගෙන දියෙහි බහා තිබූ තෙත දිඹුල් ලීයකුත්ගෙන කෙතරම් අතුල්ලමින් සිටියද එයින් ගින්න උපදින්නේද? නැත බවත් ගෞතම. එසේ ගිනි නූපදින්නට හේතුව කිම? බවත් ගෞතම, ඒ දිඹුල් ලීකඩ ඉතා තෙත් නිසා. අනික ඒ දිය බහා තිබූ දෙයක් ගිනි පදිවීම පිණිස එවැනි දෙයක් තෙත්ක දරකඩක් ගිනි ගානා දණ්ඩෙහි ඇතිලීමෙන් ඒ පුරුෂයා හට හුදු වෙහෙසක්ම පීඩාවක්ම පානමක් ඇති වෙයි. අග්ගිවෙස්සන, ඔය අයුරින්ම කාමයන්ගෙන් වෙන් නොවී වසන ශ්‍රමණ බ්‍රාහ්මයෝ ඉන්නවා. ඔහු කයනුත් කාමයන්ගෙන් නොවී නොවෙන්ව සිටි. ඔවුන් තුළ කම්සප කෙරෙහි වූ යම් කාමච්ඡන්දයක්, කාම ඇල්මක්, කාම මුසපත්වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද ඒද සිතෙන් පහවී නැත, සංසිදී නැත. එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විමුක්තිය පිණිස කෙතරම් උපක්‍රමයන්ගෙන් හෝ තම සිරුරට දුක් දුන්නාහු නමුත් දුක් විඳීම විනා අනුත්තර සම්බෝධිය පිණිස ලෝතුරු ඥාන දර්ශනයක් නොලද හැක්කේමය. එසේම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උපක්‍රමයෙන් සිය සිරුරට අනේක කටුක දුක් නොදෙන්නහු නමුත් ලෝතුරු ඥාන දර්ශනයෙන් විශේෂයක් නොලද හැක්කේමය. අග්ගිවෙස්සන මට වැටහි ගිය පළමු අසිරිමත් උපමාව මෙයයි. දෙවනි උපමාව. අග්ගිවෙස්සන, මට දෙවනි අසිරිමත් උපමාවකත් වැටුණා. දියෙන් ගොඩගත් දිඹුල් ලී කඩක් ඇත. එය තාමත් තෙතයි, කිරි සහිතයි. ගිනි උපදවන්න ඕනෑකම ඇති පුරුෂයෙක් ගිනි ගානා දණ්ඩක්ගෙන දියෙහි බාහත් තිබූ තෙත දිඹුල් ලීයකුත්ගෙන කෙතරම් අතුල්ලමින් සිටියේද එයින් ගින්නක් උපදවන්නට හැක්කේද? නැත බවත් ගෞතම. එසේ ගිනි නූපදින්නට හේතුව කිම? බවත් ගෞතම, ඒ දිඹුල් ලීකඩ දියෙන් ගොඩගත් බව සැබෑය. එහෙත් ඒ තවම තෙතයි, කිරි සහිතයි. ගිනි උපදවීම පිණිස එවැනි තෙත් දරකඩක් ගිනි ගානා දණ්ඩෙහි ඇතිලීමෙන් ඒ පුරුෂයාට හුදු වෙහෙසක්ම පීඩාවක්ම පමණක් ඇතිවෙයි. අග්ගිවෙස්සන, ඔය අයුරින්ම කාමයන්ගෙන් වෙන්ව වසන ශ්‍රමණ බ්‍රාහ්මයෝ ඉන්නවා. කාමයන්ගෙන් වෙන්ව සිටින නමුත් ඔවුන් තුළ කම්සප කෙරෙහි යම් කාමච්ඡන්දයක්, ඇල්මක්, මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද එය සිතෙන් පහවී නැහැ, සංසිදී නැහැ. එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විමුක්තිය පිණිස කෙතරම් උපක්‍රමයන්ගෙන් හෝ තම සිරුරට දුක් දන්නද දුක් විඳීම විනා අනුත්තර සම්මා සම්බෝධිය පිණිස ලෞතුරා ඥාන දර්ශනයක් නොලද හැක්කේමය. එසේම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උපක්‍රමයෙන් සිය සිරුරට අනේක කටුක දුක් නොදුන්නහු නමුත් ලෞතුරු ඥාන දර්ශන විශේෂයක් නොලද හැක්කේමය. අග්ගිවෙස්සන, මට වැටහි ගිය දෙවැනි අසිරිමත් උපමාව මෙයයි. තෙවැනි උපමාව. අග්ගිවෙස්සන, තව තෙවැනි අසිරිමත් උපමාවකුත් වැටහුණා. දියෙන් ගොඩට ගෙන අවුවේ දමා හොඳින් වියලාගත් දිඹුල් ලී කඩක් ඇත. ගිනි උපදවන්නට ඕනෑකම ඇති පුරුෂයෙක් ගිනි ගානා දණ්ඩක් ගෙන වියලී ගිය දිඹුල් ලීය ගෙන අතුල්ලයි. එවිට ඔහුට එයින් ගින්න උපදවන්න හැක්ද? එසේ යක බවත් ගෞතම, එසේ ගිනි උපදවන්නට හේතුව කිම? බවත් ගෞතම, ඔහු ගින්න පිණිස අතුල්ලන්නට ගත් ලීකඩ කලින්ම දියෙන් ගොඩට ගෙන වෙලාගත් එකක් නිසා. අග්ගිවෙස්සන, මෙසේම කාමයන්ගෙන් වෙන්ව වසන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. පෙර ඔවුන් තුළ කම්සප කෙරෙහි යම් කාමච්ඡන්දයක්, කාම ඇල්මක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් තිබුණේද එයත් සිතෙන් පහවී ඇත්තේය, සංසිඳී ඇත්තේය. එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විමුක්තිය පිණිස උපක්‍රමයන්ගෙන් හෝ තම සිරුරට දුක් දුන්නාහු නම් අනුත්තර සම්මා සම්බෝධිය පිණිස ලෞතර ඥාන දර්ශනයක් ලබන්නට නිසිය. එසේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උපක්‍රමයෙන් සිය සිරුරට අනේක කටුක දුක් නොදන්නහු නමුත් ලෞතර ඥාන දර්ශන විශේෂයක් ලද හැක්කේමය.
අග්ගිවෙස්සන මට වැටහි ගිය තෙවැනි අශ්‍රීමත් උපමාවමයයි. බෝසත් සමිඳු කය දැඩිකොට වීරය කරයි. අපගේ මහබෝසතාණන් වහන්සේගේ ඒකාන්ත අරමුණ වූයේ සියලු අකුසල් නිරුද්ධ කිරීමය. පෙර නොහටගත් කුසල් උපදවා ගැනීමය. ඒ සඳහා තමාගත් දෘඪතර වෑයම පිළිබඳ සච්චකට වදාළේ මෙසේය. අග්ගි වෙස්සන, එකල මට මෙය සිතුනේය. මම උඩුවැන්දේ දතින්, යටියැන්දේ දත් දැඩිව තදකොට, දිවෙන් උඩුතල්ල තදකොට අකුසල් සිත දැඩිව වෙහෙසන්නේ නම්, දැඩිව පෙළන්නේ නම්, දැඩිව තවන්නේ නම් මැනවි කියාය. ඉක්බීති අග්ගි වෙස්සන, මම උඩුවැන්දේ දතින් පෙයාල්. දැඩිව පෙළන්නට, දැඩිව වෙහෙසවන්නට, දැඩිව තවන්නට පටන් ගතිමි. එකල්හි මාගේ කිහිල්ලෙන් දහඩිය ගලන්නට පටන් ගත්තේය. අග්ගි වෙස්සන, එය මෙබඳු දෙයකි. හැඩි දැඩි පුරුෂයෙක් දුබල පුරුෂයෙකු අල්ලාගෙන දැඩිව වෙහෙසීම බඳුය. දැඩිව පෙරලීම, දැඩිව පෙලීම, දැඩිව තැවීම බඳුය. අග්ගි වෙස්සන, මාතුල තිබුණේ නොහැකිලි ගිය කිසිසේත් නොපසුබට නිරතුරුව පටන් ගත් වීරියකි. සිහියද මැනවින් පිහිටා තිබුණේය. මාගේ කය බොහෝසේ වෙහෙසට පත්ව තිබුණේ නමුත්, කැළඹී තිබුණේ නමුත්, මෙපමණ කායික පීඩා මා විසින් මේ කයට දුන් නමුත්, ඒ කායික දුක්ඛය සිත මැඩගෙන නොගියේය. අප්‍රාණක ධානය වඩන සමිනිදු. අග්ගි වෙස්සන, මෙසේ දැඩි ලෙස කය පෙළමින් සිටි මට අප්‍රාණික ධානය වඩන්නට සිටුනේය. එකල්හි අග්ගි වෙස්සන, ඒ මම මුඛයනුත් නාසයනුත් ආස්වාස ප්‍රාස්වාස නොගෙන වලක්වා සිටියෙමි. මුඛයනුත් නාසයනුත් ආස්වාස ප්‍රාස්වාස වලක්වා සිටින විට කන් සිඳුරින් වාතය නික්ම යන දැඩි හඬක් ඇසුනේය. එය කම්බලක කුඹුරු හමක් පිබින ශබ්දයටත් වඩා බලවත් ශබ්දයකි. එහෙත් අග්ගි වෙස්සන, ඒ කායික දුක්ඛය මා සිත මැඩගෙන නොගියේය. එකල්හි අග්ගි වෙස්සන, මම තරුදුරටත් අප්‍රාණික ධානය දැඩි කෙලෙමි. මුඛේනුත් නාසයනුත් පමණක් නොව කන් සිදුරින්ද ආශ්වාස ප්‍රාශ්වාසයකට ඇති ඉඩකඩ මුළුමනින්ම වලක්වා සිටියෙමි. එකල්හි කයෙහි ඇතුළත අධිමාත්‍රව කැළඹී ගිය වාතය මා හිස මැඩගෙන පෙළන්නට පටන් ගත්තේය. අග්ගි වෙස්සන, එය මෙබඳු දෙයකි. හැඩි දැඩි පුරුෂයෙක් තිවුණු විදින කටුවකින් දුබල පුරුෂයෙකුගේ හිසට පහර දීම බඳුය. එහෙත් අග්ගි වෙස්සන, ඒ කායික දුක්ඛය මා සිත මැඩගෙන නොගියේය. අග්ගි වෙස්සන, මම තවදුරටත් අප්‍රාණික ධානයෙම දැඩි කළෙමි. මුවෙනුත් නාසයනුත් පමණක් නොව කන් සිදුරින්ද ආශ්වාස ප්‍රාශ්වාසයකට ඇති ඉඩකඩ මුළුමනින්ම වලක්වා සිටියෙමි. එකල්හි මාගේ හිසෙහි ඉතා බලවත් දුක් වේදනා හටගත්තේය. ඒ වනාහි හැඩි දැඩි පුරුෂයෙක් දැඩි වරපටකින් දුබල පුරුෂයෙකුගේ හිස දැඩිව තඩකොට වෙලා සිරකිරීම බඳුය. එහෙත් ඒ කායික දුක්ඛය මා සිත මැඩගෙන නොගියේය. මම තවදුරටත් අප්‍රාණික ධානයෙම දැඩි කළෙමි. මුඛයනුත් නාසයනුත් පමණක් නොව කන් සිදුරෙන්ද ආශ්වාස ප්‍රාශ්වාසයකට ඇති ඉඩකඩ මුළුමනින්ම වලක්වා සිටියෙමි. එකල්හි ඇතුළත වාතය මා කුස දැඩි ලෙස පෙළන්නට පටන් ගත්තේය. ඒ වනාහි දක්ෂ ගවඝාතකයෙකු හෝ ඔහුගේ අතවැසියෙක් තිවුණු සැතකින් ගවයෙකුගේ කුස කැපීම බඳුය. එහෙත් ඒ කායික දුක්ඛය මා සිත මැඩගෙන නොගියේය. මම තවදුරටත් අප්‍රාණික ධානයෙම දැඩි කළෙමි. මුඛයෙන් නාසයෙන් පමණක් නොව කන් සිදුර ආශ්වාස පාශ්වාසයකට ඇති ඉඩකඩ මුළුමනින්ම වලක්වා සිටියෙමි. එකල්හි ඇතුළත වාතයේ කයෙහි දැඩි දාහයක් ඇති කළේය. ඒ වනාහි හැඩි දැඩි පුරුෂයන් දෙදෙනෙකු විසින් දුර්වල පුරුෂයෙක් අත්වලින් ගෙන ගිනි අඟුරු ගොඩෙහිලා තැවීම බඳුය. එහෙත් අග්ගි වෙස්සන, ඒ කායික දුක්ඛය මා සිත මැඩගෙන නොගියේය. දෙවියෝ රැවටුනෝය. එකල්හි මම දැඩි කායික වෙහෙස හේතුවෙන් එහිම net පියා වැතිරී සිටියෙමි. වැටි සිටින මා දැක දෙවිවරු මෙසේ කීහ.
අහෝ ශ්‍රමණ ගෞතම මිය ගියේය. ඇතැම් දෙවිවරු මා දැක නැහැ. ශ්‍රමණ ගෞතම මිය ගියේ නැහැ. එහෙත් සුළු මොහොතකින් මිය යනවා යැයි කීවේය. ඇතැම් දෙවිවරු මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතම මැරුණේ නැත. තව සුළු මොහොතකින් හේ මිය යන්නේද නැත. මෙත මේ රහතෙකි. රහතුන්ගේ වාසය කිරීම මෙබඳුය. මෙයින් පෙනෙන්නේ මේ කාලය වන විට ලෝකයේ රහත් වූ කවරහුද යැයි කියා දෙවියන්ට පවා දැනගත නොහැකිව තිබුණු බවය. බෝසත් සමිඳුගේ සිතෙහි පැවති අධික විරාගයේ හේතුවෙන් ඔවුනට කිසිසේත් උන්වහන්සේ සිටින්නේ කෙබඳු තත්වයක දැයි හඳුනා ගන්නට බැරි විය. බෝසත් සමිනිදු ආහාර ගැනීම සදහටම අතහරින්නට සූදානම් වෙයි. දෙවියෝ එයට විරුද්ධ වෙයි. අග්ගි වැස්සන, එකල්හි මට මෙය සිතුනේය. මම මුළුමනින්ම ආහාර ගැනීම නවතා දවන්නෙමි නම් හොඳයි කියලා. එකල දේවතාවෝ මා වෙත අවුත් මෙසේ කියා සිටියේය. නිදුකාණෙනි, ඒ කිසිසේත් නොකළනු මැනව. සර්ව ප්‍රකාරයෙන්ම ආහාර වර්ජනය නොකළ මැනව. ඉදින් නුඹ වහන්සේ එසේ කරන්නට පටන් ගත්තොත් අපි සිරුරෙහි ලෝම කූපයන්ගෙන් දිව්‍ය ඕජස් බහලන්නව. එය නුඹ වහන්සේට යැපීම සඳහා. ඉක්බිති අග්ගවෙසන, මට මෙය සිතුනේය. ඉදින් මා සර්වප්‍රකාරයෙන් ආහාර වර්ජනය කරන්න ගියොත් දෙවියෝ මාගේ ලෝම කූපයන්ගෙන් දිවි ඕජස් බහලනවා. මට එයින් යැපෙනට සිදු වෙනවා. එවිට මාගේ අදිෂ්ඨානය බොරුවක් වෙනවා. එසේ නොකරන්නේ ඇයි දෙවියන් වලකාලීමි. එයින් කම් නැතැයි කීමි. මෙසේ අප බෝසත් සමිඳු දෙවියන්ගෙන්වත් උපකාරයක් නොගත්තේය. මුළුමනින්ම ආහාර නොගැනීමත් නොකළේය. දිනකට මුං යුෂ බිඳක්, කොල්ලු යුෂ බිඳක්, කඩල යුෂ බිඳක්, මෑ යුෂ බිඳක් වශයෙන් ගත්තේය. මේ අල්ප ආහාරතාවය කෙබඳු දෙයත් උන්වහන්සේ දිස් වූයේ ඇවිද යන ඇටසැකිල්ලක් සේය. මාරයා කලබල වෙයි. සමිඳුගේ උත්සාහය වළක්වන්නට පෙරට එයි. එකල බෝසත් සමිඳු අප්‍රාණික ධානයෙහිම යෙදෙමින් සිටියේය. නොකඩවාම ගන්නා ඉතා දැඩි වීරිය පරාක්‍රමය හේතුවෙන් සිත කයට දැඩි වෙහෙසක් දැනුණ නමුත් තමා ජීවත් වී යුත්තේ යන හැඟීම කිසිසේ තුන්වහන්සේට නොතිබුණේය. සසර දුකින් මිදීම, සංසාර විමුක්තිය සාක්ෂාත් කිරීමේ අදහසක් පමණක්ම තිබුණේය. දිනක් වෙහෙසට පත් උන්වහන්සේ වැටී සිටියේ නේරංජනා නදීතෙර වැලිතලාවෙහිය. එකල්හි උන්වහන්සේ ඉදිරියෙහි මාරයා පෙනී සිටියේය. හේ මෙවර අමුතුම කාරුණික බසකින් අමතන්නට පටන් ගත්තේය. එදා කෙලෙස් තැවීම පිණිස දුෂ්කර ක්‍රියාවෙහි යෙදී සිටි භාග්‍යවතුන් වහන්සේ හා මාරයා අතර සිදු වූ සංවාදය පිළිබඳව පසු කලෙක උන්වහන්සේ වදාළේ මෙසේය. කාරුණික තෙපුල් බෙනමින් මාරයා මා කරා පැමිණියේය. අහෝ, තෙපි කෘෂවී ගොස් සිටින්නාහුය. දුර්වර්ණව විරූපීව සිටින්නාහුය. දැන් තොප සිටිනුයේ මරණය අභියස නොවේද? දහස් පංගුවක් ඇත්තේ තොපගේ මරණයට. ජීවත් වෙන්න තිබෙන්නේ එක් පංගුවකි. භවත මෙසේ නොකරව ජීවත් වෙව. ජීවත්වීම උතුම්. ජීවත්ව අන් අය සෙයින් පින් රැස් කරව. බමසර රැකගෙන අග්නිහෝම ආදිය කරමින් තොපට බොහෝ පින් රැස් කර ගන්න පුළුවන්. ප්‍රධාන වීරියක යෙදමින් කුමකට නම් තෙපි මෙතරම් වෙහෙසෙන්නේ හොද? විමුක්තිය පසක් කරනු වස් යන්ට තිබෙන්නේ ඉතාමත් දුෂ්කර මගක්, ඉතා අපහසු මගක්. කොතරම් වෙහෙසුනද එය ලැබීමට නොහැක්කකි යැයි මාරතෙමේ ප්‍රධාන වීරයෙහි යෙදමින් සිටි අප භාග්‍යවත් අප සමනිදු හමුවෙහි පෙනී සිට කීයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මාරයා හට මෙය වදාළෝය. එම්බා ප්‍රමාදී ජනයාගේ ඥාතිය, පවිටු තැනැත්ත,
තා මෙහි ආයේ කවර අරුතකටදැයි මම දනිමි. තා කියන අයුරින් අනුමාත්‍ර වූ හෝ පිනකින් මට වැඩක් නැත. මාර්ය යමකුට පිනකින් වැඩක් ඇත්තේ නම් ඔවුන්ට එය කියන්න වටි. නිවන් පසක් කළ හැකි බවට මා තුළ පැහැදීම පවතී. එබඳුම වීරියකුත් ප්‍රඥාවකුත් විද්‍යාමානව තිබෙයි. ජීවත්වීමේ අපේක්ෂාව අත්හල මා විමුක්තිය පිණිස වෙහෙසන කල්හි ජීවිතය රැකගනුව කියා කුමකට නම් මාගෙන් අසන්නෙහිද? බලව මාරය, අප්‍රාණක දානයෙහි යෙදෙන මාගේ සිරුර පිස හමා එන මේ සුළඟට ගලා එන නදියෙහි සැඩ පහර පවා වියලවා දමිය හැක්කේය. ජීවිත ආසාව අතහැර මා මෙසේ වීරය කරද්දී කිම මාගේ කයිහි රුධිරය නොවිලී යන්නේද? කයිහි ලය වියලී යත්ම පිතහා සෙමද වියලී යන්නේමය. ඇඟ මස් ශේවී යත්ම මාසිත වඩවඩාත් පහන් වෙයි. මා තුළ වඩවඩාත් සිහිය පිහිටයි. ප්‍රඥාවත් සමාධියත් පිහිටයි. මෙසේ වසන කල්හි මේ කය උතුම් වේදනාවට පත්වෙයි. එකල්හි මාසිත කිසිසේත්ම කාමයන් නොපතයි. බලව සත්වේකුගේ පාරිශුද්ධත්වය. මාරය, තගේ පළමු සේනාව කාමා කාමයෝය. දෙවනි සේනාව අරති, එවත් කුසල් දහමෙහි යෙදෙන්නට ඇති අකමැත්තයි. තෙවැනි සේනාව කුප්පිපාසා, එවත් කුසගින්නත් විපාසයත්ය. තාගේ සිව්වැනි සේනාව තණ්හාව, එනම් රූප ශබ්ද ගන්ධ රස පහස හා අරමුණු කෙරෙහි ඇති සිතේ ආශ්වාදයෙන් බැඳී යාම. තාගේ පස්වන සේනාව තීන මිද්දය, එනම් නිදිමත හා අලස බවයි. හයවිනි සේනාව බීරු, එනම් සිතෙහි හටගන්නා බියජනක හැඟීමයි. හත්වන සේනාව විචිකිච්ඡා, එනම් දහම මගෙහි ඇති සැක ඉපදීමයි. අටවිනි සේනාව මක්කෝ තම්බෝ, එනම් අනුන්ගේ ගුණ මැකීම අවවාදයට නොනැමෙන උඩඟු බව. තාගේ නවවෙනි සේනාව ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝච යෝ යසෝ, එවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් මිත්‍යා මාර්ගයෙන් උපදවා ගන්නා යස පිරිවරත්ය. තාගේ දසවන සේනාව යෝ වත්තානං සාමුක්කංසේ පරේච්ච අවජානති, එනම් තමාව හුවා දක්වා ගැනීමත් අන්‍යන් හෙලා දැකීමත්ය. එම්බා මාරය, කුසල්දම් වඩන ශ්‍රමණයන්ගේ මාර්ගය වනසන මේ සේනාවෝ තාගේය. අදක්ෂ පුරුෂයෙකුට ඒ සේනාව පැරදිවිය නොහැක්කේය. මේ දස මරසෙන් දිනූ තැනැත්තා පමණක්ම මගඵල නිවන්සුව ලබයි. එම්බා මාරය, ශාක්‍ය වංශිකයෝ යුද්ධෙහි නොපසුබසිනු පිණිස මුංජතන හිස තබා සපත කරති. එසෙහින් මමද මේ කෙලෙස් යුද්ධයෙන් නොපසුබසන බවට මුංජතන හිස තබා සපත කරමි. තාගේ සේනා විසින් මා පෙරදුවහොත් ඒ මාගේ ජීවිතර නින්දා වේවා. තාගේ සේනාවන් පෙරදී ජීවත්වීම තාගේ සේනාවෙන් පෙරදී ජීවත්වීමට වඩා යුදවදමින් සිටියේදී මිය යාම මට උතුමිය. තාගේ මාර සේනාවෙහි වසඟයට පත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විමුක්ති මාර්ගයෙහි අසලකටවත් දකින්නට නැත්තාහ. පිළිවෙතින් සරුවෝ යම් මගකින් නිවන් පසක් කරද්ද ඒ නිවන් මග ඔවුනට දැකගත නොහැක්කේය.